three independently movable blades and a lubricating strip with vitamin E and aloe vera. Get your professional shave today with Bic Flex 3. TikTok show 2.0. Frackish boy, sunoj. Hem sikradama, rada hem marata. Kilo olin denne. Indagena balanna. Malka remix nilkan muhduti re galmal bibunu yae mata nivela nevutale etage arte nilwan muhduti re ada api location ekak wenas karala tiyenne අද අපි වැඩ යන්නේ මුහුද මැද්දේ. මුහුද මැද්දේ අපි වෙනම සරප් එකක් ගහලා තියෙන මෙහෙම තිබ්බට වටේම මුහුද තියෙන්නේ. අපි ඒ ස්ටාර්ට් එක ගත්තේ නිල්වන් මුහුදු තීරේ ගීතය. ඒකත් රීමේක් එකක්. ඒකත් රීමික්ස් කරලා අපි DJ ඉමල්ක පිළිගන්න. සද්දබද්ද නැහැනේ මුහුද නැහැනේ දැම්මට. වැඩ දැම්මට හැමදාම පුස් තමයි. ඉතින් රීමික්ස් වෙච්ච දේවල් තවත් يعني කව එකක් කව එකක් තවත් රීමික්ස් කරලා දිනවා. ඉතින් හොඳයි. TikTok show කියන්නේ අලුත් අලුත් දේවල් අනිවාර්යයෙන්ම ලෝකෙට පෙන්වන වෙනම විදිහේ අලුත්ම විදිහේ වැඩක් ඔබ දන්නවා. ඉතින් හැමදාම අලුත් වෙනවා අපි. TikTok show කියන්නේ හැමදේම වෙනස් කරන අලුත් කරන තැනක්. සමහරවිට අපි කරන දේ මොකද්ද කියලා ඔබට හිතා ගන්න බැරුව යනවා. දැන් මේ අද අපි අපේ TikTok show එකට ගෙන්නන්න හදන්නේ සෑහෙන කාලයක් ලොකු break එකක් අරගෙන විරාමයක් අරගෙන දකින්න එහෙම ලැබුණේ නැහැ අපිට. ලොකුවඩා විදියක් දැක්කේ නැහැ. හැබැයි එකපාරට මේගොල්ලෝ ආයෙත් ඔන්න සීන් එකට බහැලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දෙන්න. ඒ කවුද කියලා අපි තව සුළු මොහොතකින් ඔබට කියන්න සූදානම්. මේ තමයි Friday happening show එක. Hiru TikTok show. Nilkan muhudu tire galmal bibunu yae mata nivela nevutale etage arte sundara 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 sihina manamali ආදරයට කියපු නම මොකද්ද? ඔයාට සුදු කියලාද කිව්වේ? දැන් මොකද කියන්නේ? නමකුත් කියන්නේ. ඒ කියනවා. පෙම්වතියෝ කී දෙනෙක් මේ වෙනකොට දෙයියනේ ඕ කාරිය. පෙම්වතියෝ. අම්බ්‍රලි බ්‍රලි 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 බම් බම්. උච්චර කන්න එකක් කියල එක වාරයි කන්න මේ බලන්න කොනේ නිල්වන් මුහුදු තීරය තරණය කරලා මම ආවා සහර කාන්තාරයට. වැඩේ කියන්නේ මේ කාන්තාරේ ඔටුවෙක්ට කියලා ඉන්නේ ඩීජේ කරන පොරක් විතරයි. වෙන කිසි කෙනෙක් නැහැ. ඉතින් අපි මේ චේන්ජ් එක කරන්න හැමදාම එක එක විදිය දේවල් කරනවා. විවිධ විදිය දේවල් අපි කරනවා. ඉතින් මේ තවත් එක උත්සාහයක් විතරයි. ඉතින් මේ මට පේනවා අර ඈත ඩෙසර්ට් එකේ යම් යම් දේවල්. හැබැයි ඒක හොයාගෙන යනකොට වෙනස් වෙනවා. ඒක හොයන් ඒක ලඟ වෙනකොට ඒක වෙනස් වෙනවා. ඒක තමයි කාන්තාරේ ස්වභාවය. ඉතින් අද මේ චේන්ජ් එක කරන්න අපි සෑහෙන දේවල් වෙනස් කරන්න හිතන් ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා. මේ මොකද ඔව් මට පේනවා කවුද කෙනෙක් ඈත ඉඳන් එන්නවා. අපි බලමු කවුද කියලා. කාද කියලා බලමු මේ.
පාවිච්චි කරේ එක දන්නවනම් ඔය මාර්ග නඩු දානවා. කවුද ඔයා? මම ප්‍රොප් පැට්. මොකක්? ප්‍රොප් පැට්. බලද? ක්ලියෝපැට්‍රා. ක්ලියෝපැට්‍රා. ක්ලියෝපැට්‍රා දෙන්නේ. ක්ලියෝපැට්‍රා. ක්ලියෝපැට්‍රා මාත්‍රලානේ. මාත්‍රල කොට වෙලා ඇද වෙලා කැත වෙලා ගොබ්බ ගතියක් ඇවිල්ලා. ඇයි ඔයාට එහෙම කියන්නේ? ඔව් ටිකක් අමුතු ටිකක් නේ. කිසිම නෑ. හරි හරි. ඒක හදාගන්න පුළුවන්. හැම ගිය ගතියක් කියලා දෙනවා. පාට ගිහිල්ලා චොර වෙලා ඇද වෙලා. එහෙමද කියන්නේ? ඔව්. අවුලක් තියෙනවා. මොකද? අවුලක් කියලාද මට පේනවා නේද? අපි දන්න ක්ලියෝ පැට්‍රා නම් ඕම නෑ. කොහොමද යා? අපි දන්නේ කෙනා ඉතින් අපි දැකලා තියෙන එක්කෙනා ඕම නෙමෙයි. අපි දැකලා කියන්නේ ඇත්තට දැකලා නෑ අපි දෙමළ. කතාවල ෆොටෝස් වල එහෙම දැකලා තියෙනවා. දන්නවද? මං එහෙ ඉඳලා මෙහෙට ආවේ. ඔව්. වැඩක් නැති මගේ. ඒ වැඩ තිබුණා මෙහෙ නැහැ නේද? මගේ ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා? මොකක්? ස්වාමි පුරුෂෙක් හොයාගන්න. ආ ස්වාමි පුරුෂෙක් හොයාගන්න. හොයාගන්න. වෙන වැඩක් නැහැ. වෙන වැඩ ඊට පස්සේනේ. හම්බුණාද මේ ඇවිල්ලා ස්වාමි පුරුෂයා? මම ඒක තමයි මේ අවස්ථාව උදා කරගන්න තමයි මෙහෙට ආවේ. ඔයා හොයන්නේ මොනවද කියලාද? මම ඇත්තටම මේ පරීක්ෂණයක් එකට සුදුසුකම් තියෙනවා. හොඳයි මෙච්චර කාලයක් වාසදක්කේම කරගත්තේ නැද්ද? නෑ මගේ පස්සෙන් ඕන තරම් පිරිමියා. ඒත් මං කැම්පින්. ඉතින් ඇයි බලෙන් කේස් දාගන්නේ? කසාද වදින්න ඉපෝ ඔක තනිකට ඉන්නේ. ආ, මොනාරියා පමත් ඉන්නවනේ. ඒ මා කියලා හරියන්නේ නැහැ. මම මගේ ජීවිතය ගැනත් හිතන්න ඕනේ. මොකද ඔය කොකා පිටින් දියන්නේ නැවනේ? කොකා? කොකා නෙමෙයි. මං හිටිය රටේ හිටිය අචු. අචු. ආ, අචු. ආ, ඒක තමයි මිනිහ කව ගන්න බැරිලා තියෙන්නේ. අද අපේ වැඩේ පටන් ගන්න යන්නේ අපේ තරු දෙක පස්සන් යන්නේ හිරු TikTok show එකට. ලියෝ පැට්‍රා කියාගෙන කෙනෙක් ආවා. එයා යනකොට අපි දැන් ගෙන්නන්න හදන්නේ සෑහෙන කාලයක් තිස්සේ අපි මේ දෙන්නව TikTok show එකට ගෙන්න ගන්න ලොකු try එකක් දුන්නා. මොකද කෙනෙක් නම් අපිත් එක්ක කාලයකට කලින් සම්බන්ධ වුණා. අනිත් කෙනා නම් මේ very first time. එහෙනම් පිළිගන්න TikTok වේදිකාවට සුරේෂ් ගමගේ සමගින් හිමාලි සිරිවර්ධන. Came to move, 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 move. Get out the way.
wave, me and my crew, 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 crew. I'm in the club, so I'm gonna do, 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 do. Just what the fuck came here to do, 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 do. Yeah, yeah. Yeah, my, welcome, welcome. Abhi sahan during inne mukadu me. Yeh mata mai yana vidya. Scene ne yana vidya thame apni yana vidya diye ne. Welcome. Home ajiwide. Honda, saturing yeh na. Abhi. බලාපොරොත්තු නැහැ නේද? ඔව් ඒ මාලිය පහුගිය කාලේ ලොකු කැපවීමක් කරන්න ගෙදරට ගලානේ. අනිවාර්යයෙන්ම මේ අනිත් එක්කලා. ඒ ලංකාවේ නෑනේ ඒකනේ. ඒක තමයි රටෙත් නෑ හොයාගන්නත් නෑ. අපි බොහොම වාරෙන් කෝල් එකක් එහෙම දීලා කන්ටැක්ට් කරගත්තා. අපි වෙනම ටිකට්ස් දාලා ගෙන්න ගත්තා. TikTok show එකේ වෙනම ස්පොන්සර් කරලා ගෙන්න ගත්තා. නිකන් නෙවෙයි බිස්නස් ක්ලාස් අපි ගෙන්න ගත්තා. ඉතින් කොහොමද ඒ ඒ ගෙවිච්ච කාලේ මෙහෙම ඉතින් දැන් මේ මේ වාතාවරණයත් එක්ක කොරෝනා සීසන් එකත් එක්ක ඊ රටේ ගොඩක් වෙලාවලට අපේ ලංකාව ගේ නෙමේ රිලැක්ස් හරිම රිලැක්ස් ඒ කියන්නේ මේ වගේ ඒ කියන්නේ කොරන්ටයින් වෙන එකත් මේ හොටෙල්ස් වලට එහෙම දාන්නේ අපි වගේ දෙදරමයි තියන්නේ ඊ යන මුදල් එහෙම මුකුත් මුදල් එහෙම මේ වෙන්නේ නැහැ ඉතින් ඒකත් එක්ක සහ ඒ රටේ ඕනම shopping එකක් කරලා shop supermarkets එහෙම ඇරලා ඒ හැබැයි ඒ රටේ මිනිස්සු නීතිය පිළිපදිනවා. ඒ කියන්නේ distance එක තියාගෙන ඒගොල්ලන්ගේ rules වලට පිට කිසිම දෙයක් ඒගොල්ල කරන්නේ නැහැ. හරි විදියට. හරි විදියට කරනවා හරි නිදහස්. සෞඛ්‍ය පුරුදු හරි විදියට පවත්වාගෙන යනවා. ඔව්. එහෙම තමයි සුරේෂ් කියන්නේ. එහෙම කියනකොට අපි හිමාලයෙන් ආවම දැන් රටකින් එහාකට ගිහිල්ලා වෙන රටක ඉඳන් quarantine වෙලා තියෙන්නේ. හ්ම්. අපි ඉතින් හිටියා කියන්නේ ඉතින් ඒකත් quarantine. अभी प्रश्न कली हिमालय දැන් මේ දවස්වල නේද මේ දවස්වල කොහොමද ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් කොහොමද සිකුරාද රාත්‍රිය ගත වෙන්නේ TikTok බලනවා TikTok බලනවා මම නෑ TikTok බලනවා මම TikTok කරනවා ඉතින් ආ නෑ නෑ මෙයා මගෙන් අහනවා තමයි මේ සුරේෂ් මේ TikTok කතා කරා ඔයා කවද්ද ලංකාවට යනවද නැද්ද අපි යනවද ප්‍රෝග්‍රෑම් එකට යනකොට හොඳ යාළුවෙක් ඕනේ ඉතින් කවුරු හරි එහෙම ෆීල්ඩ් එකේ එහෙම හිතවත් ඇත්තරම මේ අපි හිරුහින්දම තමයි ගොඩක් යාළුවනේ ඉතින් ඒක පවත්වාගෙන යන්න ඉතින් මට එහෙම ගැළපෙන කෙනෙක් මෙයා එනකන් හිටියවන් එන්න හරි හිරුහින්දා ඇති වෙච්ච යාළුවම අනිවාර්යෙන් පාර්ට්නර්ෂිප් එක කොහොමද කියලා අපි يعني වැඩේ යද්දි බලමු මොකද වෙන්නේ කියලා ස්ටාර්ට් එකේ මම දැක්ක පොඩි ලින්ක් එකක් තිබ්බා ඒක අපි හිතනවා දිගටම ඒ විදිහට මේන්ටේන් කරන් යයි කියලා අපි හිතුවා අපේ පළමු වැඩේට මේ තමයි ෆන් සෝන් ෆන් සෝන් පන්සෝ සෙග්මන්ට් එකේ අපි දෙන්නේ චැලෙන්ජස්. හැබැයි මේවා ඇත්තට අමාරු දේවල් නෙවෙයි. අපි කරනවා ට්‍රුත් ඕර් ඩෙයා කියලා වැඩක්. right? ඒ කියන්නේ ට්‍රුත් නම් ඇත්ත කියන්න ඕනේ. ඩෙයා නම් අපි කියන්නේ කරන්න ඕනේ. හැබැයි මුලින්ම තෝරගන්න ඕනේ ට්‍රුත්ද ඩෙයාද කියලා. ඕකේ. පළමු අවස්ථාව කවුද ගන්නෙ? අපි ලේඩිස් ෆස්ට් නේ. අනේ ඉතින් මෙයා ඇවිල්ලා තියෙනවානේ. ඒක උඩ මට පොඩ්ඩක් කොපි කරන්න පුළුවන්. අපි දැන් මේ 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 පහුගිය දවස්වල වෙනස් කරා අපි දැන් බොයිස් ෆස්ට් හරි ෘත් ඕඩියා ෘත් ඕකේ ඇත්ත කියන්නේ ආ ෘත් 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 මේ සුපර කරනවා ඒ කියන්නේ ෘත් ආයේ දෙවෙනි පාර ෘත්ම කියන්න බෑ ඕඩියා ඕකේ දැන් මේ ෘත් මේ ප්‍රශ්නේ ෘත් දෙන්න ඕනේ ගෙදර මිනිස්සුන්ට කරපු ලොකුම බොරුව මොකක්ද අමංගේ ළඟමී ඉන්න ගෙදර මිනිස්සුන්ට කරපු ලොකුම බොරුව මොකක්ද? එරොත් ඒක අහුන කිව්වොත් එහෙම. ඒක හරියට ලොකුම බොරුව ඒක අහුන වෙලාවට කිව්වාම. තමයි. ඉතින් ඒක කොහොමද? සුද්දා සුද්දි. කුරු ගියා කියලා ලොකෙට. මේක අභියෝගයක්. ආ? ගෙදර ප්‍රෝග්‍රෑම් එකේ දාලා ටීවී එක ඔෆ් කරලා දාන්න ඕනේ. අම්මද එවස් ඉඳලා ඔෆ් කරලා දාන්න ඕනේ දාන්න. ආ ගෙදර හොරාට. ආ ගෙදර අපේ අම්මා ටිකක් අකමැති විදේශීය ජාතික ගර්ල්ස්ලා ගර්ල් කෙනෙක් ජීවිතේට සම්බන්ධ වෙනවා.
යයිදයිද ලකමති එහෙම සම්බන්ධය තියෙනවද එහෙම එකක් තියෙනවා හොරාට හොරාට තිබුණා ඒක දැන් ඇත්ත එළිවේගෙන ගිහිල්ලා දැන් මුකුත් කියන්නේ නැහැ ඒක තමයි බොරුව සමහරවිට මම ෂෝ එකකුත් කියලා රැන්නේ රට ඒකට තමයි ආයි ඒක බොරුවක් කියලා පැන්නේ ඒකට තමයි පැන්නේ නෑ පැන්නේ කියන්නේ මුල් දවස්වල ෂෝස් වලටත් යනවා නමුත් ෂෝ එක පිට දාලා එක දවසක් පැන්නා එහෙම රට තාම ඒකට අම්මා දන්නේ නැහැ තාම මේ විදේශීය කාන්තාවක් එක තමයි පුතා මේ ගමන් මම යන්නේ කියලා දැන් ඒ සමහර ප්‍රෝග්‍රෑම් වල ගොසිප් නිසා දැන් ඒක පොඩ්ඩක් ආරංචි වෙලා තියෙන නිසා ඉතින් ඉතින් අර බබා වගේ ඉන්නවා ගෙදරට මේකෙන් තමයි වැඩේ ලීක් වෙන්නේ නේ රයිට් ඒ ලීක් වෙන වීඩියෝස් ඔක්කොම අපි ගාව තියෙනවා අපි ටොටිකකින් ඒ ඔක්කොම ඉදිරිපත් කරනවා හා හොඳයි නෑ මං හිතන්නේ එයාගේ ෆොටෝ ඕගොල්ලෝ ගාව තියෙනවා කියලා එහෙම ෘත්තෝඩයා දෙයා අන්න බලන්න අන්න මෙයා වැටිච්ච අමාරු මට තේරුණා දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ දැන් මේ ඉන්නේ පෙම්වතා මලා මෙයාගෙන් ආදරේ ඉල්ලන්න ඕනේ ඒ කියන්නේ මෙයාට වැරද්දක් කරලා මට වැරද්දක් කරලා ඒ වැරද්ද අහුවෙලා තියෙනවා ඒ කියන්නේ දාපු සෙල්ලම් ඔක්කොම අහුවෙලා මෙයා ඉන්නේ මත්ත වැඩක් නැහැ කියන තැන ඒ සීන් එකේ ඉන්නේ ඔයා කොහොම හරි ඔයාගේ හිතේ දින ආදරේ කියලා යන්න එපා කියලා දැන ගහලා වැටිලා අඬලා ආදරේ ඉල්ලන්න ඕනේ මෙයාට වැරද්දක් කරලා මෙයාට අහුවෙලා ඒ කියන්නේ මෙයා පොඩි පොඩි වෙන වෙන ඒවා එක තුනක් තිබිලා ඒ ඔක්කොම අහුවෙලා රෙඩි මෙන්න දෙයා එක අපි බලමු ඇක්ට් එක කොහොමද කියලා මේ රකපෑමක් දුරස්ථභාවයේ තියාගන්න ඕනේ ඔව් යන්න බෑනේ ළඟට අතේ දුරින් තමයි අන්න අවුල හොරේ අපි බලමු කොහොමද වෙන්නේ කියලා 4 3 2 1 start අනේ සුදු අනේ මං එහෙම හිතලා කරේ නෑ ඇත්තටම අනේ ප්ලීස් සෝරි මං ආයි කවදාවත් ඒක කරන්නේ නෑ කවදාවත්ම කරන්නේ නෑ අනේ ප්ලීස් 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 මේ පාර විතරක් මට සමාව දෙන්න ප්ලීස් ප්ලීස් මං ආයි කවදාවත් කරන්නේ මේ ෆස්ට් ටයිම් නේ මගේ අතින් එහෙම වැරද්දක් වුනේ මම ඇත්තටම යත් එක එහෙම කතා කරේ නැහැ මං ෆෝන් නම්බර් එක දුන්නෙත් නැහැ අනේ ඔහොම කතා නොකර ඉන්නපා එතකොට මේ 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 මැසේජස් වා කාටද දෙන්නේ ඕ මේ නම්බර් එක කාගේද එතකොට මේ ඒක මන් දන්නා. එතකොට මේ 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 ෆෝන් එක මේ නම්බර් එක මේ කාගේද? මම මේ ෆෝන් එක මේ දැන් මේ මෙතනින් මේ අල්මාරිය ඇස්සේ තියලා මම මේ ෆෝන් එක ගත්තේ. මොකද මට ඕක මගේද? එතකොට මේ මේ පහුගිය දවස්වල මම ගෙදර හිටියේ නෑනේ. එතකොට මේ ෆෝන් එක කාගේද? කොහොමද මේ ෆෝන් එක ආවේ? කෝ බලන්න. ඒ මී කාගේද අනේ මේ ෆෝන් එක? එතකොට ඔයා දන්නේ නෑ මේ ෆෝන් එක ඔයා දන්නේ නෑ. ඔයා බබා. නෑ. එතකොට මේ ගෙදර තව මොනවා හරි හොරකම් කරගෙන ගියත් ඔයා දන්නේ නෑ. ඇත්තටම මේ ෆෝන් එක මගේ නෙමෙයි. තරබීරි කතාවක් නේ අනේ ඔයා ඔච්චර හිතන්න එපා හරි ඕ ෆෝන් එක මගේමයි කියමුකෝ ඉත් ඉතින් මේ මං කාටවත් එහෙම મેසේජ් කරේ නැහැ දැන් මං ඔයාලට කී පාරක් සමාව දෙලා තියෙනවානේ ඔය අනවශ්‍ය යාළුවන්ට කතා කරන්න එපා ඔයා දන්නවනේ අනවශ්‍ය හරි ඉතින් ඔයා ඔන්න දැක්කනේ ඔයා කටින් කියුණානේ යාළුවෝ යාළුවෝ අනවශ්‍ය කියන යාළුවෝ කසාද බැඳහම ඇයි කසාද බඳින්නේ ඇයි කසාද බඳින්නේ තමන්ගේ ස්වාමි ආදරේනේ ඒකයි එහෙම කරන්න බෑ තමන්ගේ ස්වාමි පුරුෂයාට අවිශ්වාස වෙන කිසිම දෙයක් ඔයා කරන්න එපා ඊට පස්සේ හරි ඉතින් මම ප්‍රොමිස් කරනවා මම කරන්නේ ඕනේ මම ඇඳ වැඳ වැඳ අනේ අනේ චිත්ත වෙලා අනේ එහෙම කියන්නේපා මම ඔයාට ආදරෙනේ හරි 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 පොඩ්ඩක් අපි අපි බැලන්ස් කරගමු අවුලක් නැහැ ෂේප් 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 හොඳයි නියමයි නියමයි ඩයයි ගයි කියන්නේ මං හිතන්නේ ඒකට ඔමු හරි සාරා ඉන්නවා නේ මෙයා හරි ඊළඟ අවස්ථාව ෆුට් ඕ දෙයා දෙයා තමයි නෝ දෙයා මොනවද ඉන්නේ දෙයා මීඩියා එකේ කමාරු රයිට් කරේ තියාගෙන ඈ හිමාලිව කරේ තියාගෙන මෙගාස්ටා වෙලා කරේම තමයි කියන්නේ ලිප්ස් වරුදු ඩාන්ස් එක මේ මෙන්න මේ විදියට රයිට් මෙන්න මේ ආකාරයට ඕකේ 10ක් අයියෝ නතින් නතින් නේ නතින් නේ සිප්පගේ කලිසම පැලේ ඉන්නවා හරි ඕකේ මම කියන්නේ මෙගාස්ටා වරුදුම අපි ඔක බාර ගත්තානේ හරිනේ වැඩේ ලෑස්තිද නේද ඕකේ දෙයයක මෙච්චරයි හිමාලිය වඩා ගත්තා ස්කොට්ස් ගැව්වා කීයද 10ක් රෙඩි ඔකේ බලමු දැන් නම් බරයි හොඳේ බලමු ඒ කාලේ වගේ නේ පොඩද නැත්තම් අපි ගණන් කරලා ගහමු ගණන් කරලා ගහමු ඕකේ රෙඩි 4 3 2 1 start අලක ඉන්දියා ඔන්න ගත්තා අතට ඕකේ 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 1 2 3 4 5 6
Yes. 8. Yes. 9. Yes. 10. Yes. Respect ka denna. මිතරින්හට කරන්න මයිතන් ඉස්රා ටික්ටොක් සෝගයා ජීවිතර කරන්න කරන්න සෑහන ලොකු චේජයක් කර හොඳයි ඒක මෙයාව මේ ගාස්ටාවල කීපාර කරේ තියාගෙන නැතු අන්නේකයි චැලෙන්ජස් කියන්නේ නැතු පුරේෂ් ගමකේක උපු කරා හිමාලිත් එහෙමයි අපි යනවා විරාමයකට රැදෙන්න අපි ඩග්ගල ගිහිල්ලා රීෆ්‍රෙෂ් වෙලා එන්නම් මොකද නේද පොඩක් පොඩි චේන්ජයක් ගන්න ඕනේ ඔබත් සූදානම්ින් ඉන්න කෝපි කෝපයක් එහෙම හදාගෙන මේ තමයි ෆ්‍රයිඩේ හැපෙනීම ෂෝ එක හිරු TikTok ෂෝ TikTok ෂෝ 2.0 Frackish your boy Sunoj හැම සිකුරාදාම රැද හැම කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න යෝ what's up ඔන්න ආයෙත් අපි ආවද මේ දෙන්න මාර හැපෙනින් කියන්නේ වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මට දෙනවා අයිඩියාස් මෙහෙම කරන්න ඔයා කොහොම නෙවෙයි මේක කරන්න තිබ්බාට ඊට වඩා දේවල් කරන්න තිබ්බා අතර මම මේ දේවල් ඔක්කොම හරිම ආදරෙන් බාරගත්තා thank you so much again මට මගේ කියන්නේ ඇඟපත බව වෙනස් කරගන්න ඕන උපදෙස් මට ලැබුණා මම දන්නේ මේ සුරේෂ් ගාව දිනවා ඕනම කෙනෙක්ට අවශ්‍ය කරන සියලුම දේවල් මම දන්නේ හිමාලයට හොඳම දේවල් ටික ලැබුණා ඒ දේවල් පහසු ගන්න සියලුම පොඩි කියන්නේ පොඩි කියන්නේ පොඩි කාමරයක් ගන්න බෑ පුළුවන් ගෙදරම ඕනනම් ගත්තා මේ දවස්වල මට විශ්වාසයක් නැහැ මේ කොරෝනා හින්දා දැන් ෂෝසුත් නැති නිසා උපදෙස් කුලියක් දීලා වාට එක්සයිස් ක්ලාස් එකක් නෑ එතන මේ අපිට කියන්නකො එහෙම කියන්නේ දැන් ඔය හොඳම ටිප් එකක් මොකක් හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් අයගේ බඩ ගොඩක් අය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මට ලොකු ප්‍රශ්නේ මගේ බඩනේ ඔව් බඩ අඩු කරගන්න ලේසිම ක්‍රමයක් කියන්නේ ඔය ඔක්කොටම වඩා මේ කායික ශක්තියට වඩා මානසික ශක්තිය කන්ට්‍රෝල් කරගන්න ඕනේ ඒ කියන්නේ මයින්ඩ් ඇන් බොඩි ෆිට්නස් කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණ බොඩි ෆිට්නස් කියලා කියන්නේ මයින්ඩ්. ඒ කියන්නේ ඇඟේ ශක්තියට වඩා මානසික ශක්තිය වැඩි. ඒ කියන්නේ මනසෙන් අපි ශක්තිමත් වුණා නම් කම්මැලි නැතුව ඇඟ ફોකස් කරලා අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ කරන තමන්ගේ බොඩි එකේ පාට් එකට ફોකස් කරගත්තොත් බය නැතුව අඩු කරගන්නත් පුළුවන්, කෙට්ටු වෙයි වැඩි කරගන්නත් පුළුවන්. අතල අපි බය නැතුව ફોකස් කරලා දින අපේ පාට් එක. බඩේ කරේ. බඩේ කරේ. ફોකස් කරලා දින පේන්නේ නැද බැලුවම. ඒකේ මුලි ફોකස් එක අපි දිනනවා. හරි අපි කියන්නේ. හොඳට ફોකස් කරලා දිනනවා. ඒ අරම වැඩි හරි. අපි යනවා අපේ hot book segment එකට. Hot book. අපි දිනුරා පොරොන්දු වෙන්න ඕනේ. බොරු කියන්නේ නැහැ කියන්නේ. අපි අහන ප්‍රශ්නේ වල ඇත්තම කියන්න ඕනේ. ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්නේ නැත්තම් කියන දේ කරන්න ඕනේ. බොරුවක් කිව්වොත් ඒකත් එහෙමයි. මොකද අපේ මේ ඔය සීට් එකේ සෙන්සර්ස් තියෙනවා. බොරු ඔක්කොම අහුවේ. ඒක බොරුවක් කියමු උඩ යන ඩොන්. අපේ උඩින් ඉන්න විද්වත් මණ්ඩලයක්. ඒගොල්ලෝ ආයෙ දෙනවා නේ තොරතුරු තාක්ෂණය. දැන්ටම දීලා ඇති ඔයගොල්ලෝ හොඳ විද්වත් මණ්ඩලයක් ඉන්න. ඔව්. හොඳම එකක් ඉන්න. හොඳම ඒවා දීලා ඇති. ලංකාවේ හොඳම එකක් ඉන්න. ඒ කියන්නේ මේගොල්ලෝම සමහරවිට ඉල්ලනවා වෙන වෙන නාලිකා වලින් පවා යන්නේ. බෑ ගන්න බෑ. ඒ තරම් පවර්ෆුල් විද්වත් මණ්ඩලයක් ඉන්න. ලෝකල් විදිහට කට්ටිය කියන්නේ උපදූප කියලා. හැබැයි ඔරිජිනල් එක එකෙනා වටිනාකම තියෙන බීට් එක වැඩි ඒක තමයි. උපදූප හොයන්නේ අපි හොයන්නේ ගොසිප් කියලා. ගොසිප් තමයි අපි හොයන්නේ. රයිට්. එහෙනම් අත තියලා දියුරමු. දෙන්නම. ඔව්.
දෙන්නම එකට දෙන්න. මේක බයිබල් එකද? නෑ මේක තමයි හොට් බුක් එක. ආ හොට් බුක් එකද? රෙඩි? හරි. දැන් මම කියන එක ඔය දෙන ටිකටම කරගෙන යන්න ඕනේ වැඩේ. කන්ටිනියු කරන්න ඕනේ. ඕකේ? ට්වින්කල් ට්වින්කල්. ට්වින්කල් ට්වින්කල්. ඉක්ලුටික මං කියන්නේ. ටිකල් ස්ටාර්. How I wonder what you are. Up above the world so high. Like a diamond in the sky. Wow. Wow. ඒ දවසට පුතාට උගන්වන්න. විදේශීය කාන්තාව කිව්වද? විදේශීය කාන්තාව මාව නලවන්නේ ඔයා කියලා නලවන්නේ මොනා කියලාද? සාමාන්‍ය යවන නලවන්න පුළුවන් නේ නෑ නෑ ඒගොල්ල නලවන නලවන ගන්නේ එයා මෙයාව නලවන සුරේෂ් වෙන මම සුරේෂ් වෙන මම හිමාලි වෙන මම හිමාලි වෙන මම රයිට් අපි දෙන්න අපි දෙන්න හොඳ යාළු බලන්නේ කීප හොඳ අපි දෙන්න අපි දෙන්න මෙතනින් එහාට මෙතනින් එහාට බොරු කියන්නේ බොරු කියන්නේ බොරුවක් කිව්වොත් බොරුවක් කිව්වොත් දෙන ඕනම දඬුවමක් බාර ගන්න. දෙන ඕනම දඬුවමක් බාර ගන්නවා. ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් ඒත් කියන ඕනම දෙයක් කරනවා. ඒත් කියන ඕනම දෙයක් කරනවා. තා මරුවා. Thanks. Thanks a lot. හරි. පළවෙනි ප්‍රශ්නය යොමු වන්නේ කාටද? ඉද්දත් මණ්ඩලෙන් එනවා මට ඔව්. තන්දරටාං. ඔව්. නර්තන ශිල්පිනියක්ද? එහෙම නැත්තම් ගෘහණියක්. එහෙම නැත්තම් රංගන ශිල්පිනියක්. දුන්නම. දුන්නම. ඔව්. නෑ නෑ. ඒකෙන් ඒකෙන් වැඩිපුරම කැමති මොකද්ද? මොන දේ වුණත් අවංකවම කියන්න. වැඩිපුරම කැමති. නර්තන ශිල්පී. එක. දෙක. මල. ගෙදර යන්නද බැහැ. පුතායින් හින්ද ගෘහණියක් පුතායින් හින්ද ගෘහණියක් පුතායින්ද විතරමද ඒක? මගේ හස්බන්ඩ් වැඩිය ගෙදර නැහැනේ ඒක නිසා අවුලක් නැහැ. පුතා ගෙදර ඉන්නේ. ඒක නිසා තුන රංගන ශිල්පියව. ඔය තුනේ අද්දකීම් ඒ කියන්නේ දැන්. ඇයි නර්තන ශිල්පිනියක් වෙන්න වැඩිපුර මහසය කියලා එක අහන්න දෙයක් නැහැ ඉතින් ඒක ස්ටාර්ට් එක ඉඳන් ඉතන හින්දා ඒකට හේතුවක් තියෙනවනේ. ඒතකොට ගෘහණිය වෙන්නේ පුතා හින්දා. හස්බන්ඩ් ගෙදර නැහැ. ගොඩක් කලාව. يعني ගෙදර ඉන්න මිනිස්සෙන් නෙවෙයි. වැඩ. වැඩ. ඒ තරම් වැඩ. කාර්ය බහුල මිනිස්සෙක් ඉතින් ඒක තමයි. ඒ කියන්නේ සෑහෙන කැපකිරීමක් කරනවා තමන්ගේ පවුල වෙනුවෙන්. ඔව්. ඒ තරම් වැඩ. ආයතන වෙන්නේ. වැඩ කරන දන්නේ. වැඩ කරන. කියන්නේ ඒක අපගිරියම කරන්නේ නැත්නම් තමන්ගේ බවුල වෙනුවෙන් නේ. ඔව් අනිවාර්යයෙන්. එහෙම බැලුවම හොඳ. හොඳ ස්වයං පුරුෂ. හොඳ ස්වයං පුරුෂ. පුතා කුවඩේ දෙන ස්වයං පුරුෂය තියෙනවා නේ ගෘහණියක් වීම තුල. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ එහෙම වෙන්නේ ස්වයං පුරුෂයයි නේද? එතකොට දැන් රංගන ශිල්පිනියක් විදියට දින අද්දකීම් මොනවාද? ඒ කියන්නේ ඒක තුන්වෙනි දාට දැම්ම මේ කියන්නේ වැඩක් නැද්ද ඒක? නෑ ඉතින් 1 2 3 නේ ඉතින් කොහොමවත් ගන්න වෙන හින්දා දැම්ම. ඔව්. නැත්නම් දෙකට කැමති ඒකද? ඇත්තටම මේ කියන්නේ විවාහ වුණාට ගොඩ කාලයක් يعني අවුරුදු 13කට ඉතර පස්සේ තමයි මේ බබෙක් හැදුවේ. ඉතින් වෙනකම්ම මට පූර්ණ නිදහස තිබුණ හස්බන්ඩ්ගෙන් මගේ කලා කටයුතු වල වැඩ ටික කරගෙන යන්න. ඉතින් එතකොට මම 1-2 කියන එක තිබුණේ නර්තනයයි මේ රංගනයයි තමයි. ගෙදර ඉතින් ඉඳලා හිටලා බැලුවා. දැන් නිදහස නැහැනේ. දැන් ඉතින් අර කාලේ හරීම පැක් කරගන්න ඕනේ ඉතින් කලමනාකරණය කරගන්න ඕනේ මේ නිදහසෙන් චුට්ටක් අඩුයි මොකද පුතා එක හරීම දඟයි ඉතින් ඒකින්ද යාගේ වස්සෙන්ම ඉන්න ඕනේ ඉතින් ඒකින්ද අර තාත්තා වගේ වයි තාත්තා ළඟ නැහැ තාත්තා ළඟ නැහැ නෑ පුතා මං වගේ දඟයි ආ ඇත්ත කියනවා ඇත්ත කියන්නේ මාරයි කියන්නේ ඒ අපි පුතා මං වගේ කිව්වම් පොඩ්ඩක් අතර ආදරේ බාර ගන්න වැඩි කියනවා පොඩ්ඩක් රිදෙනවනේ ඒකයි කියුවේ
ඉතා මං වගේ කිව්වා. ඒකනේ මෙයා වගේ දඟයි කිව්වම ඉතින් ඇහුනේ නේ මොන වගේ දඟකාරකමක්ද කිව්වා. ඔව්. අපි ඒක අපි අහන්නේ නැතු වීම. නෑ ඉතින් මාව දැක්කම පේනවනේ ඉතින් හරි දඟයි කිව්වා. ඔව්. ඉතින් අනික වාඩි වෙලා හිටියත් මේ කකුලක් හරි වල්නන්න ඕනේ. රයිට්. ඉතත් ෆ්‍රෙෂ් කොයිතරම් දඟයි. කොහමද? ඔව්. මෙයා හරි තැම්පත්. මං දඟ නැහනේ. නෑ. ඒ කියන්නේ ජීවිතේ කිසිම තැනක දඟ වැඩ කරන්නේ නැද්ද? හරි. මොංගල් වැඩ කරනවා හැබැයි චුගම. හොඳ හොඳ උදව් කරන්න කියලා මොංග. පෙම්වතියෝ කී දෙනෙක් මේ වෙනකොට දෙයනේ ඕකාත් ඇයි පත්තරෙන් අහන්නේ දෝක. ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක මොනක් අහන්නේ ඕක දෙයනේ. තාම තාම ප්‍රශ්න මේ ස්ටාර්. මග මග. පෙම්වතියෝ කීයද? හා පෙම්වතියෝ කීයක් කියලා දෙනවා මේ වෙන්නේ. 10-15 දෙනෙක් ඉඳලා තියෙනවා. 10-15 දෙනෙක්ට වැඩි වැඩි. මම කියන මොනවයි කියන්නත් තෝර මේවා. මම චර්ච් යන්නත් තෝර සන්නේ. මේවා කියලා කොහොමද යන්නේ? යොත් කියලා දින අසල් වැසියන්ට ප්‍රේම කරන්නේ මේ. Really? අසල් වැසියන්ට ප්‍රේම කිරීම වෙනස්. ඔව්. Girls like ආදර කිරීම වෙනස්. ස්කූලේ යන කාලේ ඉතින් ගත්තාම සුන්දර කාලයක් නේද? ප්‍රශ්නයක් වුණා මේ මම DS කොලෙජ්නේ ගියේ විශාක එක්සිබිෂන් එකට අපේ ඉස්කෝලේ විතරයි ඇතුල් වෙන්න පුළුවන් හරිද ඉතින් අපේ අලස්ස විතරයි ඇතුල් වෙන්න පුළුවන් අපේ අලස්ස ප්‍රින්සිපල් හරි යාළුවෝ අපි හරි විශ්වාසයි එතකොට අපි ඉස්කෝලෙන් ඔට්ටු දානවා සල්ලි දානවා ඔට්ටු අද ඔබ කෙල්ලෝ කී දෙනෙක් යාළු කරගන්නවද කියලා. ඉතින් ඒ දිහා බැලුවාම ඒ එක්සිබිෂන් එක 7 days නේ. මට මතක හිටියේ 10 දෙනෙක් යාළු වුණා. හැබැයි මේ අමාරුයි දාන නෙමෙයි බට් ඒ අර අරුන්ගෙන් සල්ලි ගන්න ඕන නිසා. කී දෙනෙක් අමාරුයි දාලා තියෙනවා. ඒකත් නැහැ. ඒ පාපෙද වැටිලා නැහැ. වැටෙන්නෙත් නැහැ. අර එතකොට දැන් ඔය 35ක් වගේ කියලා කිව්වනේ. ඔව්. 35න් 35ට වඩා ඇතිරි අනිවාර්යෙන් 35න් ලෝකල් කීයද ෆොරින් කීයද ෆොරින් 4යි අනිත් කො ලෝක ෆොරින් 4 මොකද රටවල් 4 නෑ ඒක කියන්නේ අති ප්‍රශ්න يعني ඒ ප්‍රශ්න කොට يعني අපි ප්‍රශ්න කොටස් වල කඩලා තියෙන්නේ කඩු ප්‍රශ්න වල මේ අති ප්‍රශ්න ඉතාලි වලින් දෙන්න ඉතාලි දෙකයි නෙදර්ලන්ඩ්ස් එක්කනයි ෆ්‍රාන්ස් එක්ක සුපිරි ගෝල් එක ආය ඇත්තම කියනවා ආය යාට හිතන විදිහට එන්න අපි ටොස් එකක් දාන්න යන්නේ එන්න ඉදිරියට කාසිය වාසිය බලන්න යන්නේ අපේ ලිප් සිං බැටල් එකට අපේ සාමාන්‍ය ලේඩිස් ෆස්ට් සහ මේ TikTok show කියන්නේ ලේඩිස් වොකින් ෆ්‍රී දැන් ඒ පටන් ගන්න කොහොනේ ඒක අනිත් පැත්ත එක දැන් ඔය රට මේ වගේ වල ඒව තමයි සමහරලා ඒව තමයි ඕකේ අපි අහමු නේ හෙඩ්ස් ඕර් ටේල්ස් හෙඩ් ජයග්‍රහණය කරන්නේ සුරේෂ් ගමගේ වැඩේ බාරගන්නවද මොකද කියන්නේ මම වැඩේ බාරගන්නවද නැද්ද ඔයා බාරගන්න ඉතින් ආනේ දින්නේ හැම සිකුරාදාම රෑ 10 මාරට කිලෝ වලින් දෙන්නේ ඉඳගෙන බලන්න Lip Sync Battle මහෆිල් මේ මෙරි આપકા વેલકમ હૈ હઝરાત ભૂલ કે ગોલે ઉબમ રિલેક્સ કીજે આજ Yeah.
අවුරදු ගාන ඩාන්ස් කරලයි මෙච්චර කාලයක් ගියේ මේ වගේ පවර්ෆුල් ඇක්ට් එකක් ඇවිල්ලා අපේ ටික්ටොක් ෂෝ එකේ ඉදිරිපත් කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇත්තටම මගේ පර්සනල් ලයිෆ් එකේ මම පොඩ්ඩක් ලොකු බ්‍රේක් එකක් ගත්තා ඒකෙන් පස්සේ මම වැඩි ප්‍රෝග්‍රෑම්ස් වලට ඇත්තටම යන්න බැරි වුණා ඇත්තටම කිව්වොත් මගේ බබා හම්බ වෙලා මම ටික කාලයක් හිටියා වැඩ කරන්න නැතුව ඒකින්ද තමයි මම අවුරුදු ගානක් එන්න බැරි වුණේ හැබැයි වුණා බාවා අපිට මේ පේන්නේවත් නැහැ බබෙක් හම්බෙච්ච එකක් අපි ගියවලු ඉන්න බබා හම්බෙච්ච ඒ වගේ නෙවෙයි නෑ මාකිස් කෙනෙක් ඉඳ ඉතින් ගොඩක් මහන්සි වෙලා ස්ලිම් වුණා අපෝ ස්ලිම් වෙලා මේන්ටේන් කරලා නේද මොනවද කන ෆෘට්ස් සාමාන්‍ය මොන ෆෘට් එකක් කන මොන ෆෘට් එකක් කන ඒකට දැන් මේ ඩයට් ප්ලෑන් එකක් තියෙනවා මොකක් කරේ මම ගොඩක් ඩයට් කරේ නැහැ මම එක්සර්සයිසස් වලින් තමයි හදාගත්තේ මොකද ඩාන්සින් හින්දා මට ලේසි වුණා ඒක අපි TikTok show බලන අය ටිප්ස් දෙනවා පේනවනේ කෑම කන එක අඩු කරලා හරියන්නේ නැහැ පුළුවන් තරම් නේද කෑම කන එක චුට්ටක් අඩු කරන්න ඕනේ ඒ කියන්නේ ලොකු බත් එකක් බෙදාගෙන කාලා කොච්චර එක්සර්සයිසස් කරත් වැඩක් නැහැ ඒක චුට්ටක් අඩු කරලා හැබැයි එක්සර්සයිසස් වැඩියෙන් කරාම හොඳ ෆිට්නස් එකක් එනවා ඕන තරම් dance කරන්න පුළුවන් ඕන sport එකක් කරන්න පුළුවන් ඒක හින්දා අර ගොඩාක් හැක් වෙනවා කෑම ගොඩක් අඩු කරොත් ඒක නිසා මම දෙක බැලන්ස් එකේ කරා ලොකු break එකකින් පස්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පේනවනේ ඉතින් තව තව වැඩ තියෙනවා මෙයත් එහෙම කෙනෙක් තමයි මෙයත් සෑහෙන ලොකු break එකක් ගහලා සෑහෙන ලොකු සෙල්ලමක් දාලා බිම්ම පැනලා රට පැනලා ආයෙ මෙහි ඇවිල්ලා ඔන්න පිළිගන්න TikTok වේදිකාවට සුරේෂ් ගමගේ lip sync battle සසරේ හැමදාම දෙන්නට දෙන්නා
එකට හමු වෙන්න පැතුසේම උන්නා පියඹනා විහඟුනේ අපිට ගැයුවාලු පෙම් කීම ගීතේ මොකද වැඩේ හොඳට මේක ලොකු තැනක ඉන්න හින්දා මේ අනාගන්න බැරි හින්දා පොඩ්ඩක් නටලා මම හිතුවා වැඩේ අතාරිනවා කියලා. මේ අපි තවබට බලමු එක. මොකද ස්ටයිල් එක දැක රිකිමාරින්ගේ සින්දු දාපු ස්ටයිල් එක ඒක මේ අපේ කොරියෝග්‍රාෆ් රසිකගේ තමයි ස්ටයිල් ඔක්කොම. ඔව් රසික දානවා. ඉතින් දැන් අපිට දාන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අර මැෂප් එක එතකොට මේ තිබ්බේ නේද? ඔව් මැෂප් එක එනර්ජි එක ස්ටෙප්ස් මාර ටැලන්ට් ගන්න මේක මේ මේ සමහල්ලාට එකට අපි කොච්චර හිතුවත් ඉවර වෙන්නේ නැහැනේ. හැමදාම අලුත් වෙනවානේ. ඒක තමයි ලෝකේ වෙන්නේ. කවදාවත් ඉවර කරන්නේ. ඒක අහන්න ඕන. ලෝකයෙන් තමයි විශ්වයෙන් තමයි අහන්න කවදද මේක ඉවර වෙන්නේ කියලා. මේ ටැලන්ට් එක ටැලන්ට් එකේ මේ කියන්නේ හැමදාම මොනවා හරි දෙයක් වෙනස් කරලා කරනවා. සබහා පරිසරය වෙනස් වෙනවා වගේම අපේ ජීවිතත්. ඒක කොහොමද හැමදාම අලුත් දෙයක් කරන්නේ? මොකක්ද චේන්ජ් එකක් කරනවා සහ එනර්ජි එක ජීවිතේට අඩු වෙන්නේ නැහැ. ඒක ඉතින් කලාකරුවෙක් වුණාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පැවැත්ම ගෙනියන්න ප්‍රැක්ටිස් කරන හැමදාම හැමෝම එහෙම කරනවා. මං හිතන්නේ සමහරක් අය එහෙම කරනවා, සමහරක් අය කම්මැලි. මම නම් ඉතින් හැමදාම මම ආවේත් ඩාන්සින්
ඇක්ටිං සිගින් වලින් ඒක තවමත් ඒක දැන් මහිතර එදාට වඩා මගේ ස්ටිප් ස්පීඩක වැඩි වෙලා වැඩි වෙලා හෝ ඒ මට සිතාගන්න බෑ අපට හිතාගන්න මට සිතාගන්න බෑ මං ගැන සමාර වෙලා ඒක මේ දැපාට සුදු වෙලා ඉන්ජෙක්ෂන් ගෙව මොකද්ද ගාව මගේ ගාවෙලා මාන ඉන්ජෙක්ෂන් ගෙව්වද කියලා ඒත් මගේ හිත හොඳයි ලංකාවේ හිටියේ නෑ වැඩි ලංකාවෙත් නෑ මාස 6න් 6ට වගේ යනවා එනවා ඉතින් පොඩි ප්ලෑන් එකක් කරගෙන යනවා අද මොන හරි ගණ ගන්නත් ඉපෙයිනේ ළඟදී තමයි ආවේ කොරන්ටයින් වෙලා දවස් 14ක් ඉඳලා නිකන් හිර කඳුරේ දාලා වගේ එළියට ආව ජනවාරි මාසේ ඊගොඩයි සීන් එක හිත හොඳින් තමයි සුදු වෙලා තියෙන්නේ හද තමන්ට තමන් අවංක වුණොත් ජීවිතේ කිසිම කෙනෙකුට බය වෙන්න ඕනෙත් නෑ උරු තැනක හිට ගන්නත් පුළුවන් ඒක සුදු වීමේ රහස තමයි හදවත හදවත තවත්ම තවද කොල්ලේ නේද මගේ හිත කොවිතරම් හොඳයි දින මගේ කෙට්ටුත් එලා මේ හිත හොඳින්න අපි යන විරාමයකට රැඳෙන්න මේ තමයි Friday හැමදේම show එක Hiru TikTok show yeah වැඩිපුරම වටන කෙනාට තමයි ළඟ තියාගන්න ටැග්ග්ක් ලැබෙන්නේ සහ අවස්ථා තුනයි තියෙන්නේ එක්කෙනෙක් ඕකේ රෙඩි ඉදර අරන් යන ළඟ තියාගන්න කියන්නේ තුරුළු කරගන්න පුළුවන් ටැග්ග්ක් අපි දෙන්නේ ඕකේ එහෙම gift එකක් හම්බෙයි ඕකේ සුරේෂ් නෙවෙයි මුලින්ම සුරේෂ් නෙවෙයි කේදර ගෙනියන්න ඒක වුණත් අපිට ලියලා ඕකේ කරලා දෙන්න මෙන්න පළම අවස්ථාව හිමාලි සිරි වර්ධන 4 3 2 1 start පළමු අවස්ථාවේ ඔව් අතකට ප්‍රහාරය එල්ල කරා දෙකයි ඉතුරු කරේ බලමු මේ අවස්ථාව කොහොමද වෙන්නේ කියලා මෙන්න අවස්ථා අංක දෙක හිමාලි සිරි වර්ධන 4 3 2 1 පොඩි මන්තරයක් මා මතුරල තමයි මේක සික් කරන්නේ මතුරල ගන්න බලමු මෙන්න හිමාලි සිරිවර්ධනගේ අවසාන අවස්ථාව අපි බලමු 1 8 2 සියල්ලම බිම දැම්මා අවසානය අපිට ඉතර යන්න වෙයි දැන් හරි 4 3 2 1 start මන්තරේ හොඳ ප්‍රහාරයක් කියල කරනවා වටතුන අවසානයි 8 6 10 24 ලබා ගන්නවා ලකුණු 24ක් ඔව් ඊළඟ අවස්ථාව බලමු මොකද වෙන්නේ කියලා වටතුනක් තියෙනවා යන්න පොසිෂන් එකට යන්න බලමු මොකද වෙන්නේ කියලා අන්තර ජප කරගෙන වදින් නැති වෙන්න එනවා මෙන්න සුරේෂ් ගමගේ බලමු අවස්ථාව 4 3 2 1 start 1 2 මේක හිමාලයෙන් වෙන්න. අටක් බිම දැම්මා. මන්තරේ හරි ගියේ නැහැ. වෙන්න කියලා ඊළඟ අවස්ථාවට ගියා. පළමු අවස්ථාවේ 8යි. ඔව් සුරේෂ් 8යි. දැන් සුරේෂ්ගේ දෙවෙනි අවස්ථාව බලමු මොකද වෙන්නේ කියලා. දෙවෙනි අවස්ථාවේ 10ක්. මම කියන්නේ සියල්ල
සියල්ල බිමද ඇම්මා හිමාලි බලමු සුරේෂ් මොකද කරන්න කියලා 4 3 2 1 start okay 1 2 උත්සාහයක් හතරයි හතරයි දෙවන වටේදී හිමාලි 10යි සුරේෂ් 4යි අපි වෙනාට අවස්ථාව ලබා දෙනවා අතරින් එපා උත්සාහය මම පව් කියලා දුන්නේ හොඳයි හොඳයි ඒ උත්සාහය යාළුවනේ මට මේකත් යාට මම දිනුම් දෙන වැඩි ලකුණු සංඛ්‍යාවක් ගන්න බලන්න ඔව් බලන්න ඔව් බලා ගන්න ඔව් ඔක්කොම නියමයි අටක් දෙකක් ඉතින් ඒ ප්‍රහාරය හරියට මෙල්ල කරා නම් මේ වඩා හොඳ අපි දෙනවා රැබිට් කෙනෙක් අනේ සිපාචාරක සිපාචාර දෙන්න ඕ නියමයි නියමයි අන්න 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 කොල්ලෝ අන්න කොල්ලෝ thank you ඔයා වගේ කවුරු වගේ මම වගේ thank you හරි අපි යන්න හදන්නේ අපේ එන්ටර්ටේන්මන්ට් බ්‍රේක් එකට මේ එන්ටර්ටේන්මන්ට් බ්‍රේක් එකේදී අපි වෙන්නන්නේ මේ TikTok app එකෙන් වැඩ දාන කට්ටියගේ වැඩ කිර. ඒගොල්ලෝ ඩාන්ස් කරනවා, සින්දු කියනවා, රඟපානවා. ඒ ඇයට තමයි chance එක දෙන්නේ. අපි යමු අපේ එන්ටර්ටේන්මන්ට් බ්‍රේක් එකට. එන්ටර්ටේන්මන්ට් බ්‍රේක්. Set me on a day I deserve a bay and don't forget the flowers every anniversary. මුළු ජීවිතය ඉහළන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුඩය හකුලන පොඩි ඇනයක්ය නම්බුනාම සල්ලි වාගි ඇති කොල්ලෙක් අක්කේ උඹ ඔයා ගද්දි හොඳ වැඩිමල් උස පෙනුමද දැක්කේ මම ටිකක් බාල ඉඳම අව සෙල්ලමටද ගත්තේ මං උඹට ආදරෙයි තවමත් මගේ හුර තල්ලක්කේ අම්බුලි බුලි 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 බම් බම් තරුණි අච්චම් පාවිද හදවත වත්තම් දේවි ආදරෙන් අන්න ඒ වගේ TikToks ඔබටත් පුළුවන් කරන්න නවත්තන්න එපා ටැලන්ට් එකක් තියෙනවා නම් ඉතින් ඒකට නොකර ඉන්න එපා try කරන්න ඒක try කරද්දි ඒක share කරද්දි අනිවාර්යයෙන්ම #hirutiktokshow කියලා share කරන්න එතකොට අපිට පුළුවන් ඒවා TikTok show එක හරහත් මුළු ලෝකෙටම පෙන්වන්න හොඳයිනේ නියමයි එතකොට දැන් අපිව YouTube එකේනොත් බලන්න පුළුවන් එතකොට කරලා තියෙන්නේ අර subscribe කරලා තියන්න ඕනේ අපේ Hiru TikTok show YouTube channel එක subscribe කරලා තියාගන්න අර bell එකත් ඔබලා තියාගන්න එතකොට notification එක එනවා මොන වෙලාවකට ඒක තමයි scene එක ඒ scene එකෙත් අපි ඉන්නවා ඊළඟ scene එකෙත් අපි ඉන්නවා ඕන scene එකක් අපිට අවුලක් නැහැ ඕන එකක අපි ඉන්නවා bell එකේ සද්ද ඇහෙනවද නේ ඔව් bell එකේ සද්ද නාම ඇහෙනවා silent දාලා නැහැ ඔව් සමහර bell දිනා silent දාපු silent දාමු දිනා ආ නැහැ කියනවා ඒ කියන්නේ මෙච්චර කාලෙකට මේ කියන්නේ ක්ලියෝපැට්‍රා මෙහෙම නෝන්ඩි වෙනවද කියලා නෑ නේද? ඒ දුකයිද? සෑද බෑනේ. දුකයි දුකයි දුකයි. ඒකද එන්න 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 එහෙමද කියන්න දාවේ? මං ගියේ අර ඔව්. කොල්ලෝ ටිකක් හොයාගෙන. ආ මොකද කොල්ලෝ හරිද? සුපිරි කොල්ලෝ ටිකක් හම්බුනාද? මෙහෙ කොල්ලෝ නෑනේ. කොල්ලද? ඔව්. ඒ කැමරාවට ඈතියෙන් ඉන්න ඇවිල්ලා. ආ පඩසිරි. මතක් වෙන. මං නම් බාන් කරපු කොල්ලොත් ඇටින් මේ කොල්ලෝ. God. මේ කොල්ලෝ එක නෙමෙයි.
දැන් මට හිතුණා එහෙ ඔව් ඉත කොහෙද ඒ කියන්නේ මේ 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 සහාරා ඊජිප්තු ඔව් ඊජිප්තු යා එහෙට වඩා මට හිතුණා මේ හොඳයි කියලා හොඳයි කියලා ඔව් ඔය මෙහා ආපු ගොඩක් අය දෙම හිතනවා ආ ඔව් මේ කාර්ද මේ ආවා මෙන්න මේ කොල්ලා ඉන්නව නෙමෙයි ඔව් හපාගෙන ඉන්නේ ඔව් හපාගෙන ඉතිව ඔව් ආ ඒ කොල්ලත් වහා ඔව් දිවේ කොණ හපන් ඉන්න කෙනා නේද දිවේ කොණ හපන් ඉන්න කොල්ලා නේද ඔව් සියා අපේ සියා අන්න එනවනේ අන්න කොල්ලෝ සියා උනත් කොල්ලවක් සුපිරි කොල්ලව මිටියද නේ මට ඉතින් මෙහෙමයි මං ඇත්තටම මගේ පස්සෙන් කොල්ලෝ මාව දැක්කම එනවනේ මේ අපේ ආච්චි මේ ආච්චි ආ නරක නේ ඔව් මේ සියා මේ කොල්ලේ නෑ කොවා කොල්ලෙක් බං කොල්ලෙක් තමයි අන්න කොල්ලෝ එහෙට ඔව් සුපිරි කොල්ලෙක් සීයාගේ හොතම යාළුවා අපේ සීයාගේ හොත යාළුවා ඇත්තද ආ හොඳයි පිරමිඩ් එකකින් දෙනවා මේ සාමාන්‍යයෙන් මේ මම අර අපි දකින්නේ ඩ්‍රීම් වලනේ නේ හීනයක් දකින්නේ මම මේ හීනයක් දෙන්න කියලා හීනයක් දෙන්න කියලා පල්ලමට ඇත්ත වෙලානේ මම යවන්න එපා අපහ හොඳට එහෙ මම මෙහෙම ඉන්න මේ හොඳද බැලන්ස්ද බැලන්ස් කරගන්න පුළුවන් නේ ආ මම අරගෙනද කියන්නේ මම හොතාගෙන දැන් අපිට ටච් කරන්න පුළුවන්ද පුළුවන් ටච් කරන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තනේ ඔව් ඇත්ත 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 TikTok show 2.0 Fresh your boy Sunoj hama sikradama rada haya marata kilo walin denne indagena balanna වැඩකුත් හරි අපි යනවා අපි ඊළඟ වැඩේට මේ තමයි eating blast eating blast දැන් තියෙන කන්න ඉඳගෙන කන්න පුළුවන් ඉඳ ගන්න කන ගමන් මෙන්න මෙහෙමයි වෙන්නේ ඔකේ හරි එකක් කන්න පුළුවන් කන ගමන් කියන්න ඕනේ සුරේෂ් කියන්න ඕනේ හිමාලිගේ හදා ගන්න තියෙන දේවල් හිමාලි කියන්න ඕනේ සුරේෂ්ගේ හදා ගන්න තියෙන දේවල් කන ගමන් තමයි මේක කරන්නේ
right? ඒකට එකක් කන්න, يعني එක කටක් කන්න. chance එක ලැබෙන දෙයක් කිව්වම තමයි. වැඩිපුරම කන එක කරන්න දෙනවා රත්තරන් මාලය. එනම් කයින් යා. ගෝල්ඩන් මෙඩල් එක ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙන්නේ වැඩිපුරම කනෙක් කරන්න එක කටක් කරන්න ලැබෙන chance එක දෙයක් කිව්වොත් ඒක හදා ගන්න තියෙන දෙයක් සුරේෂ්ගේ හිමාලි කියන්න ඕනේ සුරේෂ් කියන්න ඕනේ කාගෙද හිමාලි දැන් මම අපි දෙන්නම කනගම එක කටක් කාලා මොනහරි කියන්න ඕනේ මේ වැඩ මොනහරි නෙමෙයි හිමාලිගේ හදා ගන්න දෙයක් හිමාලි කියන්න ඕනේ සුරේෂ්ගේ හදා ගන්න දෙයක් මේ ඉවර වෙනකම්ම කියන්න ඕනේ හදා ගන්න දෙයක් නෑ 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 අපි යන විදිහට බලනවා අපි වැඩිපුර කන්නේ කවුද කියලා ඕකේ වැඩිපුර කනෙක් කරන්න තමයි ගෝල්ඩන් මෙඩල් එක ලැබෙන්නේ මන් දැන් ඔයා අර පොත ගෙනල්ලා ඔව් අත තියන්න ඕන බොරු කියන්නේ නෑ සත්‍යයි කියලා මාළි දෙනවද නැද්ද මාළි දෙනවද නැද්ද අපි අත තියලා දිවුරනවනේ අනිවාර්යෙන් දෙනවා දැන් බොරුනම් බලන්න වැඩිපුරම කණෙක් කියලාට දෙනවා ඒ මාළි රෝල් ගෝල්ඩ් නැත්නම් ගෝල්ඩ් කියලා බලන්න ඕන එළදී මාළි දෙන්න පව් බැ බැ පව් බෝ කියන්නේ මේ වෙලාවේ පව් පින් බලන්න බෑ බෑ තරගෙන තරගෙන රයිට් 4 3 2 1 ස්ටාර්ට් යා කො දෙන්නම කන්න වඩා කරා වැරදි නෑ මොකද වැරදි මොකුත් නෑ ඔයාලා දෙන්නේ හරි කදියයි ඔයා එලියට යනවා නේ සාමාන්‍ය එලියට ගියන් පෙරේතයි නේ දකින්න දේ කනවා නේද හා ප්‍රශ්න අහන්න බෑ කියන්න විතරයි දින හදාගන්න ඒක නිසා දකින්න දේ කන්නේ නැතුව ගෙදරින් විතරක් උයන්න එලියට යන්න ඉස්සෙල්ලා ගෙදරින් බඩකට පුරවගෙන තවස්ස කැමරටික් කාලා වතුර බෝතල් ටිකක් අරගෙන ඔයා යන්න හරි කෙටි ගෝ පිටි ගන්න බෑ ගෙදරින් ගන්න රයිට් ඕකේ तरह මුරුකුඩි වැඩියෙන් කෑවොත් මහත් වෙනවා කන්න බෑ ඔයා මුරුකුඩි වැඩියෙන් කෑවොත් වාට හෙට ජිම් එකට ගිහලා මහත් වෙනවා මොකද මේකේ පැන්ඩ්‍රා සයිස් ස්ටාර්චු වැඩි ඒක නිසා එක එක හිමීට කන්න එහෙම බෑ හරි වැරද්ද විතරයි කියන්න ඕන මේක ඒ කියන්නේ කන්න එපා ඔයා මේක එපා ඔයාලේ මේක හරි නෑ ඔයා මෙහෙමයි ඔයා කොටයි ඔයා ඇදයි ඒක තමයි කියන්න ඕන ඔයා මේ උච්චර කන්නේ එකක් කියලා එකමාරයි ගන්න මේ බලන්න කොහේ මේ එකක් කියලා එකමාරයි ගන්න පුළුවන් ඈ එතකොට මොකද මොකද කියන්නේ ඔයා මේ අනුන්ට ඕනට වැඩි උදව් කරන්න යන්න එපා තව දේවල් කියනවා කන කමක් කියන්නේ නෝ කාලා වඩ කියලා යන්න පුළුවන් මේ මට මුකුත් නැහැ කියනවා මට මුකුත් නැහැ මෙයාට කියන්න මේ গোল্ডන් මෙඩල් එක গোল্ডන් මෙඩල් එක මේ අවශ්‍ය වෙලාවට ෆෝන් එකට මැසේජ් එකක් තිබ්බම ඉක්මනට ආන්සර් කරන්න හොඳේ කෝල් එකක් ගත්තම ආන්සර් කරන්න මට කියන්න තියෙන්නේ මේ කාරි හයියයි හරි මේ අවස්ථාව නිකන් සමසේ බෙදිලා යනවා අපි එහෙනම් බොන අවස්ථාවට යනවා එන්න නැගිටින්න එකෙන් දැන් මිරිප්පටි ඉස්තුනේ අපි රත්තරන් මාලේ පාස් කරනවා එකට එන්න නැගිටලා එන්න දැන් මේක මේක හරිනම් වැඩේ උනේ නැහැ. රයිට්. සමසේ ගියා. දැන් මේක මුලින්ම බීලා ඉවර කරන කෙනා يعني මුලින්ම බීලා ඉවර කරන කෙනා ඒ කෙනාට තමයි රත්තරන් මාලය ලැබෙන්නේ. গোল্ডන් මෙඩල් එක ලැබෙන්නේ. හැබැයි මේ රස කරලා තියෙන මේව දීපඩ රසවත්. ලුණු දාලා තියන්නේ. රසවත් දෙයක්. මේක බොන ගමන් ඩාන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ සරාගීව නර්තනය. රයිට්. සරාගීව නර්තනය. ඔව් රසය කාටවත් කියන්න බෑ රසය ගැන රසය රහසක් ඕකේ රස රහසක් ඔව් රස රහසක් ඒ වගේම සරාගීව නර්තනෙත් එක තමයි ඔය ඉදිරිපත් කරන්න ඕනේ බොන එක වැඩිපුර බොන එක නතර තමයි අර මෙඩල් එක දැන් මේ අපි මේකට මාරු කරා මෙඩල් එක ලැබෙන්නේ රයිට් මුලින්ම බිල ඉවර කරන කෙනාට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් හරිම ලේසි පහසුයි
හොඳට බොන්න තියෙන්නේ හොඳට ඩාන්ස් කරන්න තියෙන්නේ සරාගී වෙන්න ඕනේ. 3 2 1 DJ Malga drop the beat. ब्यूटीफुल कर गई चुल තවත් වැඩියෙන් ඒව බැලන්ස් කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිමාලි අපිට හදාගන්න මොනවද තියෙන අපේ TikTok show එකේ? අනේ වන්ද. එහෙම නෑ ඇත්තටම හරි සම්බරව යනවා. dance කරනවා, සින්දු කියනවා, නටනවා, මෙ games තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් තව තව මොන හරි අලුත් games ටිකක් තරඟකාරීත්වයක් තියෙන දෙයක් හපන්න රන්න දෙන්නේ හපන්නනේ අන්න එහෙනම් පරාදයි නෑ මගේ ඉල්ල නෑ ඒක වැරදි වැඩන්නේ උරන්න දෙන එක හපනවා කියන්නේ ඉල්ල නෑ හා මේක ඉල්ල නෑ මොකද සුප්පුයි ඉල්ල නෑ කෝ මං උරනවරන රයිට් අපි TikTok show එකේ මොකද්ද අපිට හදා ගන්න තියෙන්නේ ඒක ඉල් කරලා දෙන්නේ යස් යස් ප්‍රෝග්‍රෑම් එකට එකට ගොඩක් ආසයි ඩාන්සින් පාට් එකට ඩාන්සින් පාට් ගොඩක් ආසයි ඉතින් ගොඩක් තින් ඊටින් පාට් එකට ආසයි ඊටින් ඩ්‍රින්කින් පාට් එකට ඩ්‍රින්කින් පාට් එකට නම් ආස නැහැ මොකද හිලක් තිබුණා ලයික් ඉතින් අපිට ගොඩක් දේවල් කිව්වා අපිට හදා ගන්න දේවල් කිව්වා අපි try කරන ඒවා හදා ගන්න ස්තුති අපිත් එක්ක එකතු වුණාට ස්තුති දෙමඩාර මම අර teddy bear ඉල්ලන්න ඔය එහෙම දෙන්නේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ මං ආස තාර පැටියක් ඔව් අන්න වා තාර පැටිය ලැබුණා අපි වට තාර පැටව දෙන්නෙත් දෙනවා ෂා වව් thank you ඔම් මේ තාර පැටිය කියනවා තව තාර පැටිය කියනවා واحنا منك نتعلم انت معلم واحنا منك نتعلم نسكت وانت موجود ما
දැන්වත් කොල්ලෙක් වාගත් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ මෙහෙ ඔය තාත්තේ අය මොකද තාත්තේ මේ ඉන්නේ ඔක්කොම කොල්ලෝ නෙවෙයි ඔටුවනේ මං ඉස්සෙල්ලත් කිව්වේ හෙව්වා හෙව්වා ඇස් දෙක බිමට වැටෙනකම්ම අහුන්නේ නැහැ මේ දැන් මං ඇත්තටම ලව් කරේ ඔයාගේ සීයා ඔය යා හැබැයි දැන් එයා නැහැනේ ඔව් ඔයත් ඉතින් එයාගේ හැඩරුව තියෙන හින්දා ඔව් මේ හිටිය ඇති අපි යමු එහෙම ඇයි නැත්තං ආවේ නැත්තං දන්නවනේ තමුන්ට මෙහෙ මමියක් වෙලා ඉඳ වෙන්නේ ආ අයියෝ මමියක් වෙනවට වඩා ඔටුවක් වෙන හොඳයි ආ හත් අන්න එහෙම තේරුම් ගන්න එහෙනම් අපි ළමර සතියේ මොකක් කරේ බැලන්ස් එකක් ගහගෙන මට පේනවා ඔයා වගේම තමයි මට ඉජිප්තියෙම යන්න සෙට් වෙනවා ඉතින් ඔය ෆොරින් නේ අපිට සෙට් වෙනවා ඉතින් අපි බැලන්ස් කරන්නේ ෆොරින් නේ තමයි වෙනවා ෆොරින් බැලන්ස් තමයි අපි බැලන්ස් කරන්නේ බයිදී හැපටිම ෂෝ එක ලවන් සතියෙත් හරියටම අපි සිකුරාදා රෑ 10 මාර වෙද්දී තියෙනවා පොඩ්ඩක් වෙලාව එහෙම එහෙ වෙන්න පුළුවන් නේද එහෙම දේවල් වෙනවනේ හැමෝටම සුබ රාත්‍රියක් සුබ උදෑසනක් කාලා බීලා ෆුල් ෆිට් එකේ ඉන්න ඕනේ අපි ගිහිල්ලා එන්න එහෙනම් ජය වේවා මේ තමයි ෆ්‍රයිඩේ හැපටිම ෂෝ එක හිරු TikTok ෂෝ You're the sounds of the street.